මං ඔහු ගැනත් ඇහවා රවිගෙන්. රවි ඒකටත් මට එතන ලොකු උත්තරයක් දුන්නේ. ඔහු ගැන කිව්වෙ මෙන්න මෙහෙම. ඌ මචං ලොජික් පන්තියක් දාලා සිංහල උගන්ලා වටේ මිනිහුන්ගෙන් බැනුම් අහනවා කිව්වා. ඒකත් පොඩි අමුතු වැඩක්නේ. ලොජික් පන්තියක් දාලා ඒකේ සිංහල උගන්ලා ඒ දෙකම හරි වටේ ඉන්නවුන්ගෙන් බැනුම් අහන්නේ ඇයි? ඔහු කතා කරයි. රුවන් මාපලගම. ස්තුතියි දිල්ෂාන්. රවි ශ්‍රීවර්ධනගේ අලුත් කවි පොත දොරට වඩින දින ඒ පොත ගැන කතා කරන්නට විනාඩි 10ක් දීලා වේදිකාවට ආවහම මෙතන පේන්න තියෙන මූණු බොහොමයක් ලේඛකයන්ගේ, කවියන්ගේ, සාහිත්‍යදරයන්ගේ, විචාරකයන්ගේ, සංගීත ශාස්ත්‍රයට සම්බන්ධ, කලා ශාස්ත්‍රයට සම්බන්ධ අයගේ. එතකොට මගේ නොවන දෙයක් ලේඛකයන්ගේ පොතක් ගැන පාඨකයෙක් කතා කිරීම මට හිතෙන්නේ ගහදන්න ඇයට කොල කඩාපෑමක්. අනිත් පැත්තෙන් අන්තිමට අදහස් දක්වන්න මට දුන්නහම මට නිකන් පිටිපස්සෙ ඉන්නකොට දැනුනේ මෙතනට සම්බන්ධයක් නැති වුණත් අර මේමනගේ කවිය ට්‍රැක්ටරේ, මට මේකේ වචන එහෙම වෙන්න පුළුවන්, ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව මඩ නගුලක් කරන් ඇවිත් එහි මොනක කරන්නද වගේ අර්ථයක්. චූලානන්ද සමරනායක කතා කරපු, විමල් කැටපියාරච්චි කතා කරපු, ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කතා කරපු, රුවන් බන්දු ජීව කතා කරන්න බැහැ කියලා ඔහොම කතා කරපු තැනක මට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මට මේ තියෙන විනාඩි 10 මම විනාඩි 2 ගානේ කොටස් 3කට කඩා ගන්න කැමති කතා 3කට. 1. රවි මට මේකට ආරාධනා කළේ ඇයි? 2. කවිය සහ කවියා කියන්නේ දෙකක්ද? 3. රවිලා මේ ඔබ කවියෝ කවි ලියන්නේ කාටද? පළවෙනි කතාව. රවි ශ්‍රීවර්ධන කියන්නේ කාව්‍ය ශාස්ත්‍රයේ, ගීත රචනා ශාස්ත්‍රයේ, ජනමාධ්‍ය ශාස්ත්‍රයේ, සංගීත ශාස්ත්‍රයේ සිවිල් බලයක් සහිත පුද්ගලයෙක්. ඔහුට එක දුරකථන ඇමතුමකින් මේ ඕනෑම ශාස්ත්‍රයක නාමධාරී කෙනෙක්ව මේ දේශනයට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනකොට කොහෙවත් නැති ටියුෂන් කාර්යයකට කතා කරනවා. මම හිතන්නේ එක්කෝ ඔහුට ඕනකමක් තියෙනදී, මට හිතෙන්නේ මේ දෙකෙන් එකක් වෙන්න ඇති මට මේ වෙන්න යන්නේ දැන්. එක්කෝ රවීට ඕනකමක් තිබුණා සාහිත්‍යදරයන් 4 දෙනෙක් සාහිත්‍යවේදීන්ගේ දෘෂ්ටි කෝණයෙන් පොත ගැන කතා කරනකොට පාඨකයෙක් කොහොමද මේ පොත දකින්නේ කියන දේ බලා ගන්න. එහෙම නැත්තම් රවීට මහා ත්‍රස්තවාදී අරමුණක් තිබ්බද දන්නේ නැහැ. ජීවිතේට ඇත්තටම මිත්‍රවරුනි, මම මේ පොතක් දොරට වටන තැනක් කරන පළවෙනි කතාව. සමහර විට මේකෙන් පස්සේ මේක අන්තිම කතාවක් වෙන්න පුළුවන්. මොකද ආයෙ කවුරුත් කතා කරන්නේ නැති හින්දා මට මෙහෙම කතාවක් දීලා මම මේක අල කරගත්තට පස්සේ රවීට පෙන්වන්න පුළුවන් වෙයි අනාගතයේදී බුක් ලොන්ච් එකකදී කතාවක් නොකළ යුත්තේ කෙසේද කියන එකට නිදසුනක් ලෙස මාව ගන්න උත්සාහ කිරීමේ අරමුණක් තිබ්බත් දන්නේ නැහැ රවීට. පළවෙනි කතාව ඉවරයි. දෙවෙනි කතාව. ඒ දෙවෙනි කතාව මම නම් කරගත්තේ කවිය සහ කවියා දෙකක්ද එකක්ද කියලා. මම මේ ළඟදී මුහුණු පොතේ දැක්ක මට සමාවෙන්න මට ඔහුගේ හෝ ඇගේ නම මතක නැහැ. ලියලා තිබුණා කවියෝය කවිවල ලියන ප්‍රේමය, කවියෝය කවිවල ලියන මානවවාදය උන්ගේ ජීවිතවල තියෙනවද කියලා. කමෙන්ට්ස් ගොඩාක් තිබුණා. මම කමෙන්ට්ස් කරන්න ගියේ නැහැ, මම බැලුවා ඒවා. ඊට පස්සේ මම මේ රවීගේ කවි පොතේ PDF එකක් අරගෙන ඒක අරනකොට එක එක කවි අරගෙන බැලුවම මට නම් පේන්නේ රවීගේ මේ, ඇත්ත කියන්නම් රවී, මම කලින් පොත් දෙකම කියවලා නැහැ. මේ පොතේ PDF එක කියවනකොට මට දැනුනේ ප්‍රදීපාකාරයක ඇස්බල්ම කියන රවීගේ කවි පොත සහ රවී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එකෙක්. මේ පොතේ තියෙන 40 වෙනි කවිය, මේක කැටිපෙත් කිව්වා, 40 වෙනි කවියේ රවි කියනවා කවිම විතරක් නොවේ වැඩබිම කියන කවියේ, අපේ හිත් එක තැනට එනතුරු රාජලියන්ගේ ගොදුරු බිම අපේ ජීවිතමයි සහෝදරයිනි, කවිම විතරක් නොවේ වැඩබිම ඔබේ දහදිය නවලෝක අරුණයි. මේ අපි දන්න රවි ශ්‍රීවර්ධන, ඇසුරු කරනකොට කතා කරන රවි ශ්‍රීවර්ධන,
39 වෙනි කවියේදී ඔහු කියනවා, කවි පොතක් ඇතුලේ ලගිමි, කවි දෙක තුනක් උරමි, අදහස් වලින් වෙරිවි සිගරට් එකක් සොයමි. මේ මම දන්න රවි සිරිවර්ධන තමයි. ඒ කියන්නේ මේ පොත ඇතුලේ කවිය සහ කවියාව මට වෙන් කරගන්නට බැහැ. රවි ආරූඪ කරගත්ත මම කවියාය, මම එහෙන පොරක්කේ, මම මේ මෙතනින් අමුතු සමාජ දෘෂ්ටිවාදයක් දෙන්න ඕන කියන තැනක නෙමෙයි මට මේ කවි තියෙන්නේ. රවිව හම්බුනහම සතුරු සාමිච්චේදී කතා බහ කරනකොට රවි කියන දෙයක් තමයි නිතරම රුවන් අපේ සමාජයේ ස්ථාස්ල වන තරම් ඉන්නවා, තාරකාපා වෙනවා, ජනමාධ්‍ය ආයතන තරංගයට තරු තෝරනවා, තරු තේරුවට ප්‍රදීපාගාර නැහැ, මග කියන තාරකා නැහැ, නැකත් තාරකා නැහැ කියන කතාව. ඒ නිසා මට හිතෙන්නේ මේ පොත ඇතුලේ නම් කවියා සහ කවිය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මට රවි කවි පොතේ නමම කවියක්. මගේ දෙවෙනි කතාව ඉවරයි. තුන්වෙනි කතාව, රවිලා මේ කවි ලියන්නේ කා සඳහාද? මෙතන ඉන්නවා ජ්‍යෙෂ්ඨ සාහිත්‍යදරයන් දශක කිහිපයක සිට සාහිත්‍ය ශාස්ත්‍රයේ නියැලෙන අය. ඔබලා මේ කවි ලියන්නේ කා සඳහාද? නිර්මාණ කරන්නේ කා සඳහාද? නිර්මාණයක් රස විඳින්නට හොඳ පරිසරයක් අපේ රටේ තියෙනවාද? නිර්මාණ රස විඳින්නට අධ්‍යාපන ශාස්ත්‍රයෙන් පාසල් විෂයමාලා පද්ධතිය තුළ ළමයි යොමු කරනවාද? අපි අහලා තියෙනවා ලෝකයේ ගොඩක් රටවල කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. හැබැයි මන් දන්න තරමින් කුණු කන්දක් නාය ගිහිල්ලා මිනිස්සු මැරුණු එකම රට මේක. මිත්‍රවරුනි, ඉන්න හිතෙන රටක්. පසුගිය දවසක හම්බන්තොට ප්‍රදේශයේ පවුලක 4 වෙනි දරුවා මන්දපෝෂණයෙන් මැරුණා. මිත්‍රවරුනි, ඉන්න හිතෙන රටක්. ඊයේ පුවත්පතක හෙඩිම මන් දැක්ක, හෙඩිම වගේ එකක් තිබුණා. කල්මුණේ ප්‍රදේශයේ අම්මා කෙනෙක් තමන්ගේ මාස 10ක නිබුල් දැරියන් දෙදෙනාව කපලා මරලා, මාස 10ක දරුව දෙන්නෙක්. ඉන්න හිතෙන රටක්. එක්තරා පුවත්පතක වඳ සැත්කම් 4000ක් කළා කියලා කිව්වහම පිළිගන්න රටක්. මං හිතන්නේ පුවත්පත ගැන පළවෙනිම විරෝධය පළ කළේ අපේ චූලානන්ද සමරනායක. පොතක්ම ලිව්වා දෙහිමිද මේ දිවයින කියලා. මං හිතන්නේ මේ පත්තරේ මොකද්ද කියලා කවි පොතේ නමේම ගැහුවා. ඉතින් මෙහෙම සමාජයකටද අපි කවි ලියන්නේ? මෙහෙම සමාජයකටද කවි රස විඳින්නේ? මිනිසුන්ට කවියක් කියවන්න වෙලාවක් තියෙනවද? මන් දන්නේ රවිලා තවදුරටත් කවි ලියනවද? චුලනන්ද සමරනායකලා ඒ පරිවර්තනය කරනවද? නන්දන වීරසිංහලා තවත් කවි ලියනවද? ඒ ලිව් එකෙන් සමාජයට යහපතක් වෙලාද? 80 දශකයේ චුලනන්ද අයියලා කිව්ව ඒ සමාජය වෙනස් වෙලාද කියලා. අන්තිම කතාව, දැන් ඉන්න තරුණ පරම්පරාවට චෝදනාවක් තියෙනවා, කියවන්නේ මුන් කියවන්නේ කියලා. ඒ වයසේ ළමයිව ඇසුරු කරන කෙනෙක් ලෙස මම දන්නවා ඇත්ත. ළමයි කියවන්නේ, ළමයි කියවන්නේ කියලා චෝදනා කරන වැඩිහිටියෝ කියවනවද? ගුරුවරු කියවනවද? තමන්ගේ විෂයෙන් බාහිර පොතක් කියවනවද? මම දන්නේ නැහැ. මං ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මට වෙච්ච එක සිද්ධියකින් මම මේ වැඩේ ඉවර කරන්නම්. දැනට මාස කිහිපයකට කලින් මගේ පන්තියේ දේශනයක් කරන්න මහින්ද ප්‍රසාද් මස්සිඹල සහෝදර කවියාව එක්කගෙන ආවා. ඔහු පන්තියේ දේශනය කරලා ඉවර වෙලා මං ගන්නන පන්තියේ ඔෆිස් එකේ ඉන්නකොට තව ආයතනයේ වැඩ කරන ගුරුවරයෙක් ආවා. ආවහම මං මස්සිඹුල කවියාව හඳුන්වලා දුන්නා, මේ මචං මේ අර මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියලා. එතකොට මගේ හිතවත් ගුරුවරයා, ආ ඇත්තද කියලා හිනහ වෙලා කතා කරා. මස්සිඹුලත් ඉතින් කටින් කතා කරේ නෑ, හිනහ වෙලා එයා එහෙමනේ නිශ්ශබ්ද ගාලා හිටියා. කොහොම හරි වැඩ ඉවර වෙලා මස්සිඹුල ගියා. ගියාට පස්සේ හවස මට අර ගුරුවරේ හම්බුණා. හම්බෙලා අහනවා, රුවන් මේ අර කවුද බම්බත් එක හිටියේ ස්ටාෆ් රූම් එකේ? මං කෝ මචං, අර මස්සිඹුල. ආ, ඒ නම හුරු පුරුදුයි මචං, ටියුෂන් කරනවද? මිත්‍රවරුනි, ඒ කතාව මගෙන් ඇහුවේ ඒ ආයතනයේ උසස් පෙළ සිංහල ගුරුවරයා. ස්තුතියි. එවැනි තැනක ලොජික් පන්තියක සිංහල ගණන එකේ වරදක් නැහැ. සහ ඕවා ඔහොම කියන උඹට බණින එකේ වරදකුත් නැහැ.
හොඳයි, ස්තුතියි රුවන්.